ඔබවහන්සේ අද මොකද කරපු පැමිණිල්ල ඔබවහන්සේගේ නම සහ තනතුරක් කියලා පටන් ගන්න මම පුංචි බලංගොඩ කස්සක හාමුදුරුව බියොන්ඩ් ස්ට්‍රගල් ජාතික ව්‍යාපාරී සභාපති ඉතින් අද දිනේදී අපි කොළඹ පොලිස් මූලස්ථානයේ පැමිණියා පසුගිය අප්‍රේල් මාසයේ පළවෙනිදා මන්දි නිශාංක කියන නමකට අයිති එස්එල් වීනොක්ස් නම් YouTube channel එකකින් සංවිධානය කරපු Cloud Event and Colombo Committee Central ඉදිරිපත් කරපු විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ කතෝලික පාසලක ඉදිරිපත් කරපු ශ්‍රවණාගාරයේදී මේ නතාෂා ඉදිරිසූරියේ කියන නැමැත්තිය සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සේට අපහාස වන ආකාරයෙන් ඒ වගේම තමයි බෞද්ධ බාලිකා පාසල්වලට අපහාසාත්මක වන අන්දමින් ප්‍රකාශයන් සිද්ධ කරලා තියෙනවා ඒ ප්‍රකාශයන් මට ඔබට කියන්න බෑ ඒ තරම් මේ අපිට අහන්න සුදුසු දේවල් නෙවෙයි ඉතින් නෑ හැසිරෙන්නේ නිකන් අර ඔන්ලයින් අභිසාරිකාවක් වගේ ඉතින් ඒ නිසා එවැනි තත්ත්වයකින් හැසිරෙන මම කතා කරන්නේ අසභ්‍ය දේවල් අසභ්‍ය දේවල් කතා කරමින් ඒ තුළ කුණු අවශ්‍යමින් මිනිස්සුන්ව සිනහවට පත් කරන එක කරන්නේ ඉතින් ඒ නිසා අපි වඳින පුදන ගෞරව කරන බුදුරජාන් වහන්සේගේ චරිතයට අපහාසාත්මක වන අන්දමින් ප්‍රකාශ කරලා තියෙනවා ඒ සම්බන්ධව අද අපි කුළුල් පරීක්ෂණයක් කරන්න කියලා පොලිස් මූලස්ථානයට මම පැමිණිලක් දැම් අපි CD-පට සියල්ල පොලිසියට දීලා තියෙනවා පොලිසියට කිසිම දෙයක් කරන්නේ නැහැ දැන් ඒ සියලු දේවල් බලලා විමර්ශනය කරන් තියෙන පොලිස් කුට්ටමට කැමිනේ වනෝක මේක සමගාමීව අපි කියලා තියෙනවා අපිත් එක්ක සංවිධානගත වෙලා තියෙනවා රට වටේම මේ සම්බන්ධව පොලිසියට කැමිනේ ඉදිරිපත් කිරීමේ පෞද්ගලික අවස්ථාවද ආමුද්‍රන්නේ දැන් මේ සංවිධානය කරපු කට්ටියකුත් ඉන්නවනේ මේක පිටිපස්සේ දැන් අපි දැක්ක පහුගේ කාලෙම බෞද්ධ ආගමට යම් යම් අපහස වෙන සිදුවීම් වෙනවා එතකොට මේ වගේ පිටිපස්ස මේ ඉදිරිපත් කරන පුද්ගලයා පමණක් නෙමෙයි මේ සංවිධානය කරන පිරිසකුත් ඉන්නවනේ ඒගොල්ලන්ට විරුද්ධ ඔබ වහන්සලා පැමිණිලි කරේ නැද්ද? ඔව් ඒක විරුද්ධව තමයි පැමිණිලි කිරීම කරේ. මොකද මන්දි නිශ්ශංක තමයි මේක පිටිපස්සෙ ඉන්නේ. ඔහුගේ තියෙන මේ අධිකාරී බලයෙන් තමයි මේගොල්ලෝ ඇත්තට මේ නතාෂලා මේ මේගොල්ලෝ සාමාන්‍ය රූගඩ. ඒක නටවන්නේ පිටිපස්සෙ ඉඳන් මේගොල්ලෝ. ඉතින් මං අහන්නේ ජෙරම්ගේ සිද්ධියක් ආවා. ජෙරම්ට කියන්න පුළුවන් සමහර විට ඒක නිකන් එයා දාර්ශනිකව අදහසක් ප්‍රකාශ කරා. නැත්නම් අපි දැක්ක පහුගිය කාලේ ශේපාල් අමරසිංහ මහත්මයා अपहास करणात्मक मे बुधदाह अपहास करीतिमक नई मे तरह त्रिकुणामले बलू सीएम देश सीएम देश लंकावट उपसंपदाइन और देशी हेत्व संपूर्ण इतने ये निमित्त विश्वनाहस वेडम करनाकोट यापने विश्वविद्यालय वाले त्रिकुणामले उद्घोषण कर ඊළඟට ජෙරම් එක පැත්තකින් හිටගෙන බුදුදහමට අපහාස කරනවා. ඊළඟට මේ හැමෝම ඇයි මේ බුදුදහමට ඇයි බෞද්ධයට මේ විදිහට අපහාස කරන්නේ? ඔව් දැන් හාමුදුරනේ අපි දකිනවා මේ සමහරක් වෙලාවට මේ වගේ වරදක් කරාම මේ සමාජයට වැරදි දෙයක් වුණාම නීතියට වැරදි දෙයක් වුණාම ආගම් වලට අපහාස කරලා අන්තිමට කියනවා අනේ මට සමා වෙන්න මෙහෙම හිතරිදුනා නම් සමා වෙන්න එහෙම කියලා. දැන් මේ හිතරිදුනා නම් සමා වෙන්න කියලා කියන්නේ ඒකත් උපහාසයක් නෙමෙයිද අපහාසයක් නෙමෙයිද? උපහාසයක්ම තමයි. මොකද අපි බැලුවොත් එහෙම අපහාස කරන්නේ බුදුහාමුදුරුවන්. අපහාස කරන්නේ බෞද්ධ ආගමට. නමුත් සමාව ගන්න සාමාන්‍ය මිනිස්සුන්ගේ අපෙන් නෙවෙයි සමාව ගන්න ඕනේ. බුදුරජාන් වහන්සේගෙන් සමාව ගන්න ඕනේ. සමාව අරගෙන ඒ කරපු ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්න ඕනේ. නැවත එවැනි ප්‍රකාශ කරන්නේ නැහැ කියලා ප්‍රතිඥා දෙන්න ඕනේ. ඒ නිසා තමයි රටේ නීතියක් තියෙන්නේ. ඉතින් රටේ නීතිය නිහඬයි. මම දන්නේ ඇයි කියලා නේ. ඒ කියන්නේ අපිට අපුවත් තරම් උඩ ගන්න කොච්චර දත කෑවද? අපි පැවිදි වෙච්ච තැන් වලට ගියා, ගන්නපු තැන් වලට ගියා, අම්මා තාත්තා වාගේ ගියා, අම්මා තාත්තලා වැඩ කරන තැන් වලට ගිහිල්ලා අපුවත් තරම් උඩට ගන්න දඟලපු නීතිය ඇයි මේ කතෝලික සභාව ඉස්සරහා නැත්නම් මේ ක්‍රිස්තියානි අය ඉස්සරහා නිහඬ වෙන්නේ? ඒ ප්‍රශ්නේ අපිට තියෙනවා. දැන් හාමුදුරනේ ඔබ වහන්සේ අරගලයක් සමග ක්‍රියාකාරීකව හිටපු භික්ෂුන් වහන්සේ කෙනෙක්. නමුත් දැන් සමාජයේ චෝදනාවක් තියෙනවා මේ රැඩිකල් වෙච්ච පිරිසක් හැදුනේ අරගලෙන්. ඒගොල්ලෝ තමයි මේ ආගම් වලට බනින්නේ, ආගම් වලට අපහාස කරන්නේ, ආගම් විවේචනය කරන්නේ ඒ අය කියලා. එතකොට අපි දැක්ක මේ hina webi අප්පුඩි ගහන කට්ටියකුත් හිටියා අරගලයට සම්බන්ධයි. එතකොට ওই කියන කාන්තාව අරගල භූමියේ ඔය ස්ටෑන්ඩ් අප් මේ ජවනිකා කරපු කෙනෙක්. එතකොට ඔබ වහන්සේට වගකීමක් තියෙනවනේ මේ අරගලේ මෙහෙම කට්ටිය බිහුණයි කියනකොට. අරගලේට කලින් ඉඳන් තමයි මෝඩහරි මානෙය කියලා මේ අපේ තියෙන හරපද්ධති සංස්කෘතියට පහර දෙන ක්‍රියාකලාපයන් සිද්ධ කරන්නේ. ඒ මෝඩ අභිමානී කියන එකම දැක්ක අරගලේ තුල කට්ටේ එක නිකන් බොහොම කුංචියට එක තැනකට ගලා කරනවා. කුංචි වෙලාවක් කරලා ඒගොල්ලෝ විසිරිලා ගියා. ඉතින් අරගලේ විවිධ කණ්ඩායම් හිටියා.
ඉතින් අපි මතවාදීව සිංහල බෞද්ධ මතවාදී නියෝජනය කරමින් අපි සලස්වන ඉදිරිපත් කරා. ඉතින් මේ අරගලයේ හැම පාර්ශවම නියෝජනයනේ අපි කියනවා බහුපාර්ශ්වික බහුආරීක අරගලයක් තමයි එතන තිබුණේ. ඉතින් එතෙන්දිත් ඇවිල්ලා මම ඒ දෙයමයි කරේ. ඉතින් අපි පැහැදිලිවම එතෙන්දිත් විරුද්ධ වුණා මේ දේවල් වලට. නමුත් ඒක සමාජගත වුණේ නැහැ. ඒක රශී තියෙන කියන සමාජ මාධ්‍ය වලින් සහ මාධ්‍ය ආවරණ වලින් ගියේම මේක බෞද්ධ විරෝධී අරගලයක් කියලා විශ්වාස කරා නිසා අපි ගැන කතා වුණේ නැහැ එතෙන්දි. දැන් අපිට පැහැදිලිවම පේනවා විස ඔඩිටෝරියම් එකේ බෞද්ධ පාසල් වලටත් අපහාස කරගෙන මේක පිළිම් පෙළ ගැහෙනකොට මේ එක වචනයක් කියලා අතහැරිච්ච දෙයක් මේනේ. යම් යම් සිද්ධාර්ථ උපත්යේ ඉඳලා ඊට පස්සේ උන්වහන්සේ බුදු වෙනකන් අපහාස කරනවා. ඒක ඒකම බෞද්ධ පාසල් වලට අපහාස කරනවා. දැන් මේක මේ සැලසුම් සහගතවනේ අවිල කරන්නේ. දැන් සමහරක් වලට උසාවියේද කියන්න පුළුවන් නෑ මට මේක කියුණා සමා වෙන්න වරදක් කියලා. නමුත් මේක සැලසුම් සහගතවනේ මේ 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 අපහාසාත්මක කතාව යන්නේ. ඔව් අපි හොඳාකාරම දන්නවා ඉවෙන්ට් එකක් කරනකොට ඒකට පෙර පුහුණු වීම කරනවා. ඒ පුහුණු වීම කරන වීඩියෝස් අපි දැකලා තියෙනවා. ඊට පස්සේ පුහුණු වීම ඔක්කොම කළා බුදුදහමට බුදුහාමුදුරන්ගේ චරිතයට බාලිකා පාසල් වලට අපහාස කළා. අන්තිමේදී අනේමට සමා වෙන්න කියන එක නෙවෙයි විකල්පය. ඒ නිසා අපි කියන ප්‍රසිද්ධියේ මොන්ට දඬුවම් කරන්න ඕනේ. දඬුවම් කරන්නේ නැත්නම් රටේ නීතිය කඩන්න යන බුදුදහම ව්‍යවස්ථාවේ නම් වෙන වගන්තියෙන් බුදුදහම ආරක්ෂා කරලා පෝෂණය කරනවා කියන්නේ. ඉතින් අපි අහන ඊට බුද්ධ ශාසන අමාත්‍යංශය තියෙනවා. මේ අමාත්‍යංශයේ නිහඬයි ඇයි? ඇයි මේගොල්ලන්ට බැරි මීඩියා ටීම් එකක් දාලා මේ වාර්ණය කරන්න? ජෙරම් ලයිව් ඇවිල්ලා කතා කරනවා. සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරනවා. නමුත් ජෙරම්ගේ මාධ්‍ය කණ්ඩායමනේ ලංකාවේ මිරකල් ඩෝම් එක තියෙනවා. ඒ සම්බන්ධව කිසිම අදහසක් නැහැ සත්‍ය නැතුව ඉන්නවා. දැන් පහුගිය දවස්වල අපි දැක්කේ දිගින් දිගටම බෞද්ධ ආගමට මේ වැනි අපහස සිද්ධ වෙනකොට. නමුත් කතෝලික මුස්ලිම් වගේ අයට කරොත් මේට වැඩිය දරුණු තත්වයකට අත්විඳින්න වෙනවනේ මේ අයට. ඔව් ඒ නිසා තමයි මේ බුදුදහම කියලා කියන බොහොම අවිහිංසාවාදී මිනිසුන්ගේ හිත නිවන දහමක්. ඉතින් මේ දහම අපයෝගී කරගෙන ඒ කියන්නේ අසීමිත නිදහස උපයෝගී කරගෙන මේගොල්ලෝ සම්පූර්ණයෙන් බුදුදහම කෙලෙසම කටයුතු කරනවා. මේගොල්ලෝ බයයි. ජේසුස් වහන්සේට දෙයක් කියන්න බයයි. නබිනායකතුමාට දෙයක් කියන්න බෑ මොකද මුස්ලිම් රටවල දන්නව මොකද්ද කරන්න කියලා. ක්‍රිස්තියානි රටවල දන්නව කතෝලික රටවල දන්නව මොකද්ද කරන්න කියලා. ඒ නිසා මේගොල්ල බය නිසා අහිංසක බෞද්ධ ජනතාවට රිදෙන. ඒ නිසා මම කලින් කිව්වේ සුළු ජාතීන්ට විතරද අසාධාරණ වෙන්නේ. ඇයි සිංහල බෞද්ධයින්ට අසාධාරණ වෙන්නේ නැද්ද? ඒ සිංහල බෞද්ධයින්ට වෙන අසාධාරණ ගැන කතා කරන්න ඉන්නේ රාජපක්ෂවරු විතරද? එහෙම නැහැ. මේක දැන් අපි මොකක් හරි කතා කරපුව ගමන් අපි කියනවා අන්තවාදී නැත්නම් ජාතිවාදී කියන ලේබල් කරනවා. නමුත් එතකොට අපි ඔක්කොම කටපියාගෙන සද්ද නැතුව ඉන්න ඕනන්නේ ඕනි දෙයක් වෙච්ච දෙයක් කියලා. එහෙම වුණොත් වෙන පකිස්තානයේ බාහියෙන් බුදු පිළිමේ විනාශ කරාවත් අපේ තිබුණු බෞද්ධ රටවල් විනාශ කළ දැන් මේක සද්ද නැතුව ඉන්න තමයි වෙන්නේ. මේ නතාෂට විරුද්ධව ඔබ වහන්සේ කරපු පැමිණිල්ල බාරගත්තද? පැමිණිල්ලට සාධාරණයක් වෙයි කියලා ඔබ වහන්සේ විශ්වාස කරනවා? පැමිණිල්ල නම් බාරගත්තා. පොලිස්පතිතුමාට යවනවා කියලා කිව්වා. නමුත් මම විශ්වාස කරන්නේ නැහැ මේකට සාධාරණයක් වෙයි කියලා. මං හිතන්නේ වෙන ක්‍රියාමාර්ගයකට අපිට යන්න වෙයි. මොකද ජෙරම්ගේකට වෙච්චදී අපි දැක්කා. ජෙරම් ෆර්නාන්ඩෝ කරපු දෙයට මුකුත් නෑ සද්දයක් නෑ. ඊළඟට නතාෂේ නොවේ. ඒ වගේම තව ළමෙක් කිනු අපි මේ දවස්වල අධ්‍යයනය කරගෙන තව සම්පූර්ණ මේකුල ප්‍රයෝගික කරගන්න. ඊළඟට මේ මන්දි නිශ්ශංක මොකක්ද මේ කරන්න අරගෙන අපි අරගෙන කියලා YouTube channel එකකුත් ඕපන් කරගෙන ඒකටත් මෙයා දායකත්වයේ දක්වලා කටයුතු කරගෙන යනවා. ඒ නිසා මේ පිටිපස්සේ ඉන්න සීල දේවල් ගැන අපි අවධානය යොමු. අපි කියනවා ලංකාවේ ඉන්න සියලුම බෞද්ධ පින්වතුන්ට බෞද්ධ මිනිසුන්ට තම තමන්ගේ පොලිස් ස්ථානවලට ගිහිල්ලා අපි මේ පොලිසියට දීපු පැමිණීම පිටපතක් අපි සමාජ මාධ්‍යයට දෙනවා. මේ පිටපත ප්‍රයෝගික කරගෙන ඔබ හැමෝම ගිහිල්ලා හැම පොලිසියකම පැමිණිලි කරන්න. මොකද මේගොල්ලෝ අපිට සත පහකට මේ රටේ මේ පොලිසිය ක්‍රියාත්මක වෙයි කියලා විශ්වාස කරන්න බැහැ. ඉතින් ඒ නිසා අපි කියනවා රටක් විදියට පෙළ ගැහෙන්න ඉස්සරහට එන්න. මේ සිංහල බෞද්ධකමයි නැති කරන්නේ සංස්කෘතියටයි පහර දෙන්නේ. ඒ පහර දුන්න රුසු වැඩක් නැහැ. එතනින් එහාට කතා කරලා හාන්සි උනාට පස්සේ මොකද සිංහල බෞද්ධ පාසල් නැත්නම් බාලිකා පාසල් ආරම්භ වුණේ කියලා බලන්න ඕනේ. කතෝලික ආගම වැළඳගෙන ඒ වගේම තමයි ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දුන්න කතෝලික ආගම් වැළඳගත් අයට විතරයි. ඊට පස්සේ තමයි බෞද්ධ අය මූලික වෙලා බෞද්ධ පාසල් පටන් ගන්න. මොකද සිංහල බෞද්ධයන්ට ඉගෙන ගන්න තැනක් නැති වෙනකොට. ඉතින් හෙන්රි පේදිරිස් මහත්තයව ඝාතනය කළ දාන වෙඩි තියලා ජූලි 7 වෙනිදා. ඉතින් මේ බෞද්ධ පාසල් 60 ගානක් ආරම්භ කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා බලන්න ඕන මූලයන් ඇයි මෙහෙම උනේ කියලා. ඒ නිසා අපි කියන නැවතත් අපි බෞද්ධ පුනර්ජීවනයකට අත තියන්න ඕනි. බෞද්ධ පුනර්ජීවනයක් කරා යන්න ඕනි. ඒක රාජපක්ෂවන්ට බලය දෙන වැඩක් නෙවෙයි. හැබැයි කවුරු හරි හිතනවා නම් දේශපාලනිකව රාජපක්ෂවන්ට බලයට ගෙන සැලසුම් සහගතව මේක කරනවා නම් අපි කියනවා අපි ඒ වගේ දෙයකට ඉඩ දෙන්නේ නැහැ. තමන්ගේ අම්මා බේරගත්තයි කියලා ඒ අම්මව දූෂණය කරන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන ප්‍රකාශ කරනවා. අවුකන ඓතිහාසික පුරපසොල් කලාපය ජූනි මාස 3-4 දින පුරා අවුකන යහමග වලස්ගව අවමංගල්‍ය ආධාර සමිතිවල සහයෝගයෙන් පැවැත්වෙන මහා බද්දන්සල ජූනි මාස 3 වන දින අවුකන මන්සන්දියේදී පැවැත්වේ.
මේ පුණ්‍ය කටයුත්ත සඳහා ඔබටද දායක විය හැකි භක්ති ගීත ප්‍රසංග වෙසක් කූඩු තරග අවලිය වෙසක් කූඩු තරග සඳහා ඇතුළත් වීමට පහත අංක ඔසේ සම්බන්ධ වන දමින්ද සම්පත් 076-42-60-15 නෙල්සන් 077-75-1348 ලංකා 077-77-11-425 මාධ්‍ය අනුග්‍රහය ලක් දෙරණ අලුත් තොරතුරු සහ නිවුස් රිපෝටර් YouTube ප්‍රවෘත්ති නාලිකා තුලින් අසිරිමත් පොසොන් කලාපයේ නැරඹීමට ලංකාවාසී ඔබ සැමට ගෞරවනීය ආරාධනා ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්